අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම පුබුදු රත්නායක සුපුරුදු පරිදි මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල්. පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය අනුරාධපුර පූජානගරයට. එජාපයේ පිරිසක් බදුල්ලේදී රැස්වීමක අපේක්ෂකයා තීරණය කරන්නේ මීළඟ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී බව ඇමති කිරියල්ල කියයි. 18ට ඡන්ද අයිතිය ඉල්ලා තරුණයන් පිරිසක් මැතිවරණ කොමිසමට. හිටපු අගමැති දිමූගෙන් ගම්පොළදී විරෝධයක්. පහරදීමකින් කොම්පඤ්ඤ වීදියේ රූපලාවන්‍යාගාරයක කල්මනාකරුවෙකු මරුට. ලෝපුරා වෙසෙන ස්ලාම් බැතිමතුන් හජ් උත්සවය අද මහත් භක්තියෙන් සමරනවා. ඇතිනැති පරතරය හා විවිධ භේදයන් දුරලා සමානාත්මතාව සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රමුඛ අරමුණයි. මහමත් නබිනායකතුමන්ගේ ඉස්ලාම් ධර්මය ලෝවැසියන් ඉදිරියේ තැබූ උතුම් දිනය අනුස්මරණය කිරීම හජ් උත්සවයේදී සිදු කරනවා. ඉස්ලාම් ධර්මයේ අනිවාර්ය ආගමික වතාවත් අතරේ අවසාන අංගය වන්නේ හජ් හෙවත් වන්දනාවයි. පහසුකම් ඇති ඉස්ලාම් ජනතාව අදට යෙදෙන හජ් උත්සවයේදී සෞදි අරාබියේ මක්කා නගරයේ පිහිටි කාබා නම් දේවස්ථානයට වන්දනාවේ යම ජීවිතයේ එක් අවස්ථාවක හෝ කළ යුතු යුතුකමක් ලෙස සලකනවා. හජ් උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ ලොව නන්දිසින් පැමිණෙන සියලු ඉස්ලාම් බැතිමතුන් සහජීවනයෙන් දෙවියන් නමදින මේ මහා පූජෝත්සවය මගින් ලබනුයේ සියලු ආගමිකයන්ද සමග සමානාත්මතාවයෙන් යුතුව දිවිකෙවීමේ ශික්ෂණය බවයි. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හජ් උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ සමාජය තුළ ඇති නැති පරතරය දුරලා සමානාත්මතාව සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රමුඛ අරමුණ බවයි. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ශුද්ධ වූ කුරාණේ කරුණෝ විවිධාකාරයෙන් අන්තවාදීන් විසින් නිර්වචනය කළත් ලොවිසි ජනතාව අතර සාමය හා අවබෝධය වර්ධනය වන කරුණු ශුද්ධ වූ කුරාණයේ තුලත් මහමද් නබිතුමන්ගේ ඉගැන්වීම් තුලත් අඩංගු වන බවට විශ්වාස කරන බවයි. මේ අතර හජ් උත්සවය නිමිති කරගනිමින් ඉස්ලාම් බැතිමතුන් දිවයිනේ විවිධ ප්‍රදේශවලදී ආගමික වතාවත්වල නිරත වූයේ මෙලෙසින්. ගම්පොළ පුපුරැස පොලිස් ස්ථානයේ විවෘත කිරීමේ උත්සවයේදී හිටපු අග්‍රාමාත්‍ය දීමූ ජයරත්න මහතාට අදහස් පළ කිරීමට අවස්ථාවක් ලබා නොදීම සම්බන්ධයෙන් ජනතාවගේ විරෝධය පළ වුණා. කෙසේ වෙතත් දීමූ ජයරත්න මහතා උත්සව සභාව අවසානයේ ජනතාව ඇමතීමට කටයුතු කළා. ගම්පොළ පුපුරැස්ස පොලිස් ස්ථානය විවෘත කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්, අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල සහ හිටපු අග්‍රාමාත්‍ය දීමූ ජයරත්න යන මහතුරුන්ගේ සහභාගීත්වයෙන්. එහිදී පැවති උත්සව සභාවේදී දීමූ ජයරත්න මහතාට අදහස් පළ කිරීමට අවස්ථාවක් වෙන්කර තිබුණේ නැහැ. කෙසේ වෙතත් ඊට විරෝධය පළ කරමින් උත්සවය අවසානයේ ජයරත්න මහතා ජනතාව අතරට ගොස් මෙලෙස අදහස් පළ කළා. පැමිණ සිටි ප්‍රදේශවාසීන්ද ජයරත්න මහතාට අවස්ථාවක් ලබා නොදීම සම්බන්ධයෙන් විරෝධය පළ කළේ මෙසේයි. මොනවදෝ කියලා ගියා යන්න. මෙයා තමයි ගමක් හැදුවේ. දීමු ජයරත්න බැතිතුමා තමයි අපේ පියා. අපේ
දෙමව්පියන්ට අපිට මේ තැන් දුන්නේ අපි අද මේ තැන ඉන්නේ ඇයි මේ මොකද්ද උනේ කියන එක හිතා ගන්න බෑ ආව ඡේදවාදික ඔක්කොම කියන්න එයාගේ ඉඩම් වල ඉන්නේ අපි ජනතාවත් එතම දුන්නේ දේශපාලනයක් අවශ්‍ය නැහැ රටේ හොඳ පුරවැසියෙකුට දෙන්න ඕනේ කතා කරන්න එහෙම හොඳ නෑ නැත්තම් පවුනේ වයස මිනිසුන්ගේ හදවත සන්තෝෂ කරන්න ඕනේ එතකොට නේ ඒගොල්ලන්ට හරියන්නේ කතා කරන්න දෙන්න ඉබේ රුපියල් 13999 එකට කිසිදු ගැටුමකින් තොරව හැකිනම් ජනාධිපති අපේක්ෂකෙක් රටට ඉදිරිපත් කර පෙන්වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද එක්සත් ජාතික පක්ෂ වෙත ආරාධනාවක් සිදු කළා. අද පෙරරුවේ පක්ෂ කාර්යාලය පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළා. මේ වන විට එක්සත් ජාතික පක්ෂයට එම නැත්තම් හදන්න යන ඒ සම්දානයට තාම ජනාධිපති අපේක්ෂකයෙක් නම් කරගන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. මහා දවැන්ත සටනකට මුණ දීලා තියෙන වෙලාවේ අපි ඊයේ රටට ඔප්පු කළා පෙන්නුවා බෙදීමක් නැතුව ගෝඨාභය රාජපක්ෂව මේ රටේ ජනාධිපති අපේක්ෂකයා බවට පත් කරා. අපි එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කරන පුළුවන්කමක් තියෙනවා නම් බෙදීමක් නැතුව හැලහැප්පීමක් නැතුව පුළුවන් නම් කියන්න මෙන්න අපේ ජනාධිපති අපේක්ෂකයා. ජනාධිපති අපේක්ෂකයා තෝරගන්න වෙලාව මණ්ඩලයේ කචල්න කොහොමද මේගොල්ලෝ රටක් පාලනය කරන්නේ හැබැයි ඊයේ වෙනකොට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මේ ජාතික මහෝත්සවයේ දැකලා කකුල් දෙක සට 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 ගාලා වෙවුලනවා සජිත් මහත්තයා උතුර දකුණ හොයාගන්න බැරුව දැන් අනාථ වෙලා ඉන්න තත්යකට පරිවර්තනය වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසිරි ජයසේකර ලේකම්තුමා අපේ සම්මේලනයේට ආපු අය සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ගැන එතුමා ප්‍රකාශ කරනවා එක්සත් ජනතා නිදහස් සම්දානයේ ජාතික ලැයිස්තුවෙන් ආපු පෞසි ඊළඟට සොයිසා ගීතා කුමාරසිංහව ඉවත් කරලා ආපු පීඑස්එන ගමගේ ගිහිල්ලා වාඩිගෙන තින්නේ කොහෙද එක්සත් ජාතික පක්ෂයේ කඳ උරේ. ඒ නිසා මුලින්ම විනය පරීක්ෂණයේ ලියුම ඒ අයට යවන. ඔය ලියුම් යවන විනය පරීක්ෂණ තියෙන ඔක්කොම සිරිකොත කුස්සියේ වළං හොදලා දැලිගාගත්තු කට්ටිය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් එකට වාඩිගෙන කරන සාකච්ඡාවලදී අපි නායකයතුමන් දෙපළට බාර දීලා තියෙනවා ඒ ගැන සාකච්ඡා කරා. දයාසිරි ජයසේකර මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එජාප විරෝධී ස්ථාවරයකට ගෙනීම කළ නොහැකි නම් හරක් බලා ගැනීම වඩා සුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ දයාසිරි ජයසේකර මහතා ඊයේ දැක්වූ අදහසකට ප්‍රතිචාර ලෙසයි. මෙතන ඉන්න අපේක්ෂකව ඡන්ද එකතු කරලා තමයි අපේ ප්‍රායසභා මන්ත්‍රීවරුපත් උනේ. ඒ නිසා ඒ අය පක්ෂයට විරුද්ධව යනවා නම් අනිවාර්යෙන් විනය නියෝග පාත්තල අපි ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරනවා. ඒ වෙනුවට අපි අලුත් මන්ත්‍රීවරුපත් කරන හැම දිස්ත්‍රික්කයේම හැම ආසනයකම මත තියාගන්න. පක්ෂයක් වැඩ කරනවා නම් විනයක් තියෙන්න ඕනේ. අද ශ්‍රී ලංකාවේ ගිහිල්ලා ඉඳගන්නයි, පහුද අවුදේ පොහොට්ටු රැස්වීමට යන්නයි මේව කරන්න බෑ. ඈසිරි ජයසේකර මහත්තයා බලයෙන් දැනගන්න ඕනේ එයාට විනය පරීක්ෂණ ගන්න බලයක් නැහැ. මොකද එයා වැඩ බලන ලේකම්. දෙක, මෛත්‍රීපාල සිරිසේන මහතුමාම දන්නු විදිහට ඉන්නේ කොටාබේ රාජපක්ෂ මහත්තයා මේ ජනාධිපති අපේක්ෂකත්වයට උදව් කරන ඒ මතේ. තුන්වෙනි කාරණය විනය පරීක්ෂණ කරන්න ඕනේ කියලා හිතන් ඉන්න වැඩබලන ලේකම්තුමාට නිකන්ම සිතුනේ නැත්තේ ඇයි අර UNP-ට ගිය උන්දලගෙන විනය පරීක්ෂණ තියන්නේ. දැන් විජිතමුනි සොයිසා දැන් UNP කටාන සංවිධායය. ෆෞසි මනුෂ්‍යනායකකාරී පීසේන ගමගේ ලක්ෂ්මන් ශනීරත්න ඉන්දික බණ්ඩාරනායක UNP ගියා. දැන් ඒ කට්ටිය ගැන විනය පරීක්ෂණ ගන්න හිතෙන්නේ නැත්තේ ඇයි? එතුමාත් UNP ඉඳලා ආපු නිසාද? එහෙම නැත්නම් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකනොත් නැහැ. එතුමාත් ආපහු එතුමාගේ මහගෙදරට යන්න බලන් නිසාද? එනිසාම අපි කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය UNP විරෝධී මේ මහා ජනාධිපති ව්‍යාපාරයේදී එකට කටයුතු කරනවා කියන තැනට දැන්වත් ගෙන එන්න. එහෙම නැත්නම් වැඩබලන ලේකම්තුමා ගෙදර ගිහිල්ලා හරක් ටිකක් බලාගත්තොත් හොඳයි. දේශප්‍රේමී, අධිරාජ්‍ය විරෝධී, ප්‍රගතිශීලී ඒ සන්ධානයත් එක්ක අපි කොටාපේ රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණය කිරීමට වැඩ කරනවා. මම හිතන්නේ මේ තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම්තුමාට තේරුම් ගන්න අමාරුයි. පහුගිය පළාත් පහන ඡන්ද මැතිවරණයට තරඟ කරන කොට ඒ ලදරු පොදුජන පෙරමුණ ලක්ෂ 50ක් ගත්තා. අපි ගත්තේ ලක්ෂ 14යි. ඒ නිසා මම හිතන්නේ දයාසිරි ජයසේකර මැතිතුමාට තේරුම් ගන්න බැරි හුඟක් දේවල් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තේරුම් අරගෙන ඇති කියලා අපි කල්පනා කරමු. සජිත්
ප්‍රජාතන්ත්‍රීත්ව නායකයා කිරීමේ උත්සාහයක් දරලා අසාර්ථක වෙනකොට රනිල් වික්‍රමසිංහ මෙයාව තැත්තකට තල්ලු කළා දැන්. ඊට පස්සේ තමයි එයා අපේ පක්ෂයට ආවේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති මහින්ද අමරවීර මහතා පැවසුවේ රට ගොඩනගන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඒකපද විපක්ෂයේ සමග සාකච්ඡා කරන බවයි. බොහෝත්වයෙන් නම් කරා ජනාධිපති අපේක්ෂේ ගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි මැතිවරණ සඳහා ජනාධිපති වෙන අපේක්ෂේ නම් කරනවා. නෑ අපේ දැනට තීන්දුව කරගෙන නැහැ. දැන් නම් කරපු අපේක්ෂකෙක් ඉන්නවා. එයා දැන් ඒ කණ්ඩායමත් එක්ක අපි සාකච්ඡා කරනවා. රට ගොඩනගන වැඩපිළිවෙල පිළිබඳව අපේ තියෙන යෝජනා පිළිගන්න ජනාධිපති අපේක්ෂක දිහා තමයි අපි වැඩි අපේ අවධානය තියෙන්නේ. මම දන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොට්ටුවේ ඒක ගැන ලොකු ගැටලුවක් ඇති වෙයි කියලා. සමහර මන්ත්‍රීවරු එක්සත් ජාතිපති යන තත්ත්වයක් තියෙනවා. අනිත් පැත්තට යන්න කට්ටියක් නැtei කියලා මට කියන්න බෑ. මන්ත්‍රීවරු විදියට නෙමෙයි මේ එකතු වීම අවශ්‍ය වෙන්නේ පක්ෂයේ විදියට. ඒ කියන්නේ ඔබතුමා ශ්‍රී ලංකා පක්ෂයේ වශයෙන් ඕනම වෙලාවක දැන් ජනාධිපතිව සූදානම්. අපි ජනාධිපතිවරණයකට සූදානම්. දැන් අපේ මේ යෝජනා පිළිගන්න බෑ අපි පැත්තකට වෙන්න එහෙම කියලා කිව්වොත් අපි සමහරලාට තරම් කිරීමේ උනත් ඉඩකඩක් තියෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වයේ ලැබූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද ඓතිහාසික අනුරාධපුර පූජා භූමියට පැමිණියා. ඔහු මුලින්ම පැමිණියේ රුවන්වැලි මහසෑ පොදු බිමටයි. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පස්වරු 6:30ට පමණ රුවන්වැලි මහසෑ විහාරයට පැමිණ විහාරාධිපති පූජ්‍යපල්ලේගම හිමරතන හිමියන් බැහැදුටුවා. එම අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා දෙක්ුණා. රුවන්වැලි මහසෑ රදුන් වැඳ පුදාගත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ආශිර්වාද පතා සෙත් පිළිත් සජ්ජහායනයක් මහසෑ පොදු බිමේදී පැවැත්වෙනවා. ඒක හාමුදුරන් වහන්සේ ප්‍රධාන ලංකා. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන් අදත් දෙවේනි ස්ථාන රැසක විවිධ වැඩසටහන් සංවිධාන කර තිබුණා. ත්‍රස්තවාදීන් විසින් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන දවස වෙලාව පුද්ගලයා පුරවැසි ඇඳුම් පතේ අංකය දීලා මේ ආණ්ඩුව මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න බැරි වෙච්ච ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා. මෞබිමේ ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් එකම ජාතික නායකයා ලෙසයි ගෝඨාභය රාජපක්ෂ මේ ජනාධිපති වර්ණයෙන් අපි ජයග්‍රහණය කරන්නේ කියලා අපි මතක් කරගන්න ඕනේ. අද දිනේ දන්සලා පවත්වලා අපි මේ රටේ ජනතාවට අලුත් ආදර්ශයක් සපයමින් වෛර දේශපාලනයෙන් බෑරව පිළිගැනීම වෙනුවට පිළිගැනීම ජනතාවට ලබා දීලා ඡන්දය ලබා ගැනීමේ සටන අපි ආරම්භ කළා කියලා. එක්සත් ජාතික පක්ෂයෙන් කුමන අපේක්ෂකයෙකු ඉදිරිපත් කළද ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කළ නොහැකි බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. මේ වෙන විට එජාපයේ සහ ජවිපයේ ඒකාබද්ධ පචමෝලෙන් වැපුරු සියලු බොරු සමාජයේ ඉදිරියේ හෙළිදරව්ය හමාරයි. ඒ නිසා ඊයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශයට පත් කළේ මේ රටේ ඊළඟ ජනාධිපතිවරයාගේ නමයි. එතුමා මේ රටේ ජනාධිපති වීම කිසිම බලවේගයකට නතර කරන්න බෑ කියන එක අපි ඉතාම විශ්වාසයෙන් ප්‍රකාශ කරනවා. කවුද දැන් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක වෙන්න යන්නේ? මේ දැන් ඉන්න නායකයෝ නෙවෙයි, ඩී.එස්. ඩඩ්ලි, සර් ජෝන්, ජේ.ආර්. ප්‍රේමදාස කියන පංචමා
නායකයන් එකම පුද්ගලෙක් බවට පත් වෙලා ජනාධිපති වර්ණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුණා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පරාජයට පත් කරන්න බෑ කියන එක අපිට විශ්වාසයි. ඊයේ අගමැතිතුමාට රබන් පදයක් මතක් වෙලා තිබ්බනේ. අපිත් කැමති ඒ රබන් පදෙම උත්තර දෙන්න. රනිල්ලාවත් කොබෙයියා, කරුවාවත් කොබෙයියා, සජිත්තාවත් කොබෙයියා, කෞරුවාවත් කොබෙයියා, කොබෙයියා බොල කොබෙයියා කියලා. ඒ වගේම මුළු රටම ජනාධිපති වර්ණයකට සූදානම් වෙන මේ මොහොතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නීතිමය ඉඩක් තියනවාද කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසුවා කියලා මේ දවස්වල රාවයක් පැතිරෙනවා. මේ මොහොතේ රටට අවශ්‍ය ජනාධිපති වර්ණයක් මිස මේ සිල්ලර පළාත් සභා මැතිවරණයක් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කීර්තිය තමයි නීතිය නිසලෙස ක්‍රියාත්මක කිරීම. ඒ නිසා අනිවාර්යයෙන්ම බැඳුම් කර හොරුන්ට දඬුවම් දෙනවා. ඒ හොරුන් ලෝකේ මොන මුල්ලේ හිටියත් කණින් ඇදගෙන මෙහෙට ගේනවා. අපිට අර්ජුන් මහේන්ද්‍රන්ට සිහිපත් කරන්න වෙන්නේ ඔබට බේරීමට ඇත්තේ එකම මගයි. ඒ හැකි ඉක්මනින් පරලෝව යෑම පමණමයි කියන එක. ඒ අය ගන්නවද නැති කියන නායකයන්ගේ වැඩ. නමුත් ඒ අය මොන පැත්තේ හිටියත් ඔවුන්ට රටේ නීතිය ක්‍රියාත්මක කළා කලවරදට දඬුවම් ලබා දෙනවා. මොකද ආණ්ඩුවේ සිටීම මුක්තියට කාරණයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. රිචාඩ් බදුඩීන්ලා ඉන්න ආණ්ඩුවක අපි ඉන්නෙත් නැහැ. රිචාඩ් බදුඩීන්ලාගේ සහය ලබා ගන්න ජනාධිපති අපේක්ෂයන් අපි සහය ලබා දෙන්නෙත් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික බලවේගය මගින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න තෝරා අවසන් බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. පක්ෂ මුලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එළඹෙන 18 වෙනිදා පැවැත්වෙන ජන රැලියේදී අපේක්ෂකයා කවුරුන්ද යන්න ප්‍රකාශයට පත් කරන බවයි. ආණ්ඩුව බලයට එනකොට ජනතාවට දීපු පොරොන්දුවක් තමයි හොරු අල්ලනවා, හොරුන්ට දඬුවම් දෙනවා, හොරකම් නතර කරනවා. ආපු ගමන් අපේ රටේ ජනතාවගේ සල්ලි තියෙන මහා භාණ්ඩාගාරේ මහ බැංකුවේ කොල්ල කෑවා, මහ බැංකුව හොරකම් කරා. ජනතා විමුක්ති පෙරමුණ අපි නව අපේක්ෂකයෙක් අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා. ඒ විකල්ප බලය ගොඩනගන විකල්පයේ අපේක්ෂකයා ලබන 18 වෙනිදා කොළඹ ගෝල්ෆේස් පිට්ටනිය පැවැත්වෙන ජාතික ජනතා රැලියේදී අපි ජනතාව ඉදිරියට ගේනවා. අපේක්ෂකයා කවුද කියන එක අපි දැනටමත් තීරණය කරලා තියෙනවා. ඒ ජාතිය හමුවේ රට හමුවේ ප්‍රකාශයට පත් කිරීම 18 වෙනිදා කරනවා. ජාතික ජන බලවේගයේ සංවිධානයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා. පැහැදිලිවම දේශපාලනයේ ක්‍රියාකාරීකමක් තමයි. ඒ සුදුසුකම එකම නිර්දේශය නෙමෙයි. ජනාධිපතිවරණයට තව තියෙන මාස 3යි. ජනාධිපතිවරණය කිසි කෙනෙකුට කල් දාන්න බැහැ. ඉතින් මාස 3 කියන්නේ ජනාධිපතිවරණ සටන පටන් ගන්න ප්‍රමාණවත් කාලය. ඔය හැබැයි ඉන්න මහත්තයා සූදානම්ලා ජනාධිපති. මේ පක්ෂය එක මතය ඇදී. එළඹෙන ජනාධිපතිවරණය සඳහා කොන්ද පණ ඇති නායකයෙකු ඉදිරිපත් කරන ලෙස පාක්ෂිකයෙකු අද රණාලේ පැවති උත්සවයකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියා. එය අග්‍රාමාත්‍යවරයා ඊයේ පැවති පොදුජන පෙරමුණේ සම්මේලනය පිළිබඳ අදහස් පළ කරමින් සිටින අතරතුරයි. සැමට සෙවන ව්‍යාපෘති යටතේ රණාල ප්‍රදේශයේදී ඉදි වූ ග්‍රීන්වැලි නිවාස සංකීර්ණය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණු අතර ඊට නිවාස හා ඉදිකිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඊයේ මම දැක්කා ඔහොට්ටුවේ සම්මේලනය. ඒකේ නායක හැටියට අපේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්මයා පත් වුණා. අපේක්ෂකයා හැටියට තුමාගේ සහෝදරයා පත් වුණා. ඒ සම්මේලනයේදී අපේක්ෂකයා කරපු ප්‍රකාශයක් මට ටිකක් මං හිතන්න පටන් ගත්තා. මේ මාතෘභූමිය තුළ ඉපදුණු ඕනෑම අයෙකුට බියෙන් සැකයෙන් ජීවත් විය හැකි පරිසරයක් යළි ගොඩනගන බවට සහතික වෙනවා. ඇහිනා වෙන්නේ ඒක තමයි. අපි දෙන්නම් ඒක වාඩි වෙන්න අපි දෙන්නෙක්ට කතා කරන්න බෑනේ. මෙතන ඔක්කොම ඉන්නේ කොන්ද කෙලින් ඉන්න අය. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ ජනරලියක් අද බදුල්ලේදී පැවැත්වුණා. ඊට එක් වූ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහන් කළේ තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වන බවයි. අද පසර්වේ මෙම ජනරලිය පැවැත්වුණේ බදුල්ල විල්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී. ඊට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන එම පක්ෂයේ මැති අමතුරුන් පිරිසක් එක්ව සිටියා. What's up, Dr. Mike?
අපේ පෙරහුරුව පමණයි. තව හොඳ හොඳ සෙල්ලම් අපේ ඉදිරියට තමයි. ජනවාරි මාස වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ අපේ අපේක්ෂකයා මේ රටේ ජනාධිපති කරනවා කියන එක තමයි. අද අපි බදුල්ලෙන් දෙන පණිවිඩයේ මිත්‍රවරුනි, මම විශේෂ පණිවිඩයක් දෙන්න ඕනේ මෙතන මාධ්‍යවේදීන්ට. විශේෂයෙන් ගෝඨාභයලට පොහොට්ටුවට කඩේ යන මාධ්‍ය වෙන්දින මං කියනවා. බල ටික ප්‍රවේශමෙන් හිතපල්ලා. අපි හැමෝම අහලා තියෙනවා engine of economic growth small and medium term entrepreneurs. ඒ නිසා අපි සංවර්ධන වේගය ගැන හැම විටම කතා කරනකොට අපි වග බලා ගන්නට ඕන රටක් හැටියට කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන් ඉලක්ක කරගෙන අපේ රටේ ආර්ථික එන්ජිම ශක්තිමත් කරලා ඒ තුලින් අපේ රටේ ජනතාවට සුගතියක් අත්පත් කරන්නට අපි කටයුතු කරන්නට ඕන. export based ඉකොනොමි එක මේ රටේ නිර්මාණය කරලා රටේ එක කොටසකට පමණ කර්මාන්ත නිර්මාණය කිරීමේ වරප්‍රසාදය ලබා නොදී ගමේ ජනතාවට ගමේම කර්මාන්ත ශාලා වැඩසටහන අපි කාලවකවානුව සහිතව අපි ක්‍රියාත්මක කරනවායි කියන එක මම ඔබලට පවසන්නේ ඉතාමත්ම සතුටින් සහ ආඩම්බරේ. මම දිව දෙකේ දේශපාලඥයෙක් නෙවෙයි. රටේ ජනතාවට බඩපටි තද කරගන්න ඉස්සෙල්ලා පාලකයෝ දැනගන්න ඕනේ තමන්ගේ බඩපටිය තද කරගන්න. මම ඔබලට කියන්න කැමතියි රටේ ජනතාවට බඩපටි තද කරගන්නේ කියලා. මම මගේ බඩපටිය බුරුල් කරගන්නට යන්නේ නැහැ. එහෙම දිව දෙකේ දේශපාලනේ මල් ළඟ නැහැ. මේ අතර බදුල්ලේ අද පැවති එක්සත් ජාතික පක්ෂ රැස්වීම පිළිබඳව දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. ඔබතුමාලගේ පැවැත්වෙනනේ රැලියක් බදුල්ලි. නෑ නෑ, අපේ රැලියක් නෙවෙයි. හිට වාස ඉදිකිරීම නමුතුමාගේ කටයුත්තකට එතුමා බදුලු යනවා. ඒක ටිකක් උත්සවාකාරයෙන් සමරනවා ඒ පැත්තේ අය. සංගීත ප්‍රසංගයක් කියලා තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමාව අභිෂේක ගන්වන්න උත්සාහ කරන්නේ. අපි නියෝග කරන්නේ පුළුවන් නම් ඔය අභිෂේක ගැන්වීම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ ඔය වේදිකාවට ගෙනල්ලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතින් එතුමාලා ඔය බලාපොරොත්තු වෙන කාර්ය සම්බන්ධයෙන් නිවේදනයක් කරන්න. සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන යාචකයෙකුගේ මානසිකත්වයෙන් කටයුතු කරන දේශපාලඥයෙක්. එහෙනම් තමයි එතුමා කකුලක් උඩ කකුලක් දාගෙන උසනම් සිකියුරිටි මිටිනම් කම්කරු කියලා නම් කරන්න උත්සාහ කරේ. ඒකයි දැන් මේ රටට අවශ්‍ය 21 වෙනි ශතවර්ෂයේදී අපේ රට ගෙනියන්න පුළුවන් නායකත්වයක්. සෑමදා අතීතය ගැන පුරසාරම් දොඩන තමන්ගේ පියා වැඩ කටයුතු කරේ කියලා පුරසාරම් දොඩන නායකත්වයක් නෙවෙයි අපිට අනාගතයට ඕනි. දැන් ජනාධිපති අපේක්ෂකයා හැටියට පක්ෂය ඇතුලේ වාද විවාද තියෙන බව දන්නවා. ඒ වාද විවාද අවසන් කරලා ප්‍රත්‍යාධිකාරී මණ්ඩලයයි පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමයි එක තීරණයකට නාවොත් එක්සත් ජාතික පක්ෂයට ලොකු අවාසියක් සිදු වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා ගැන තීරණය කිරීම තවත් ප්‍රමාද නොකර සිදු කළ යුතුයි. සම්දානයේ සකස් කිරීමේ කටයුතු කොයි ආකාරයෙන්ද? අවද විතරේ ගොඩනගන්නේ. මේ සුබන්නේ ඊළඟ සුබන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝරලා ඊළඟ සැරේ ප්‍රත්‍යාධිකාරී මණ්ඩලය රැස්තුනාම අපේක්ෂකයා තෝරගන්නවා. අමතුමා ඔබතුමා වයසවරුදු 18ට වැඩි තරුණ තරුණියන් සඳහා ඡන්ද අයිතිය ලබා දෙන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක් අද පෙරරුවේ පැවැත්ුණා. ඒ මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිටදී වයසවරුදු 18 සම්පූර්ණ වූ තරුණ තරුණියන්ට ඡන්ද අයිතිය ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා තරුණයෝ සංවිධානය විසින්. ඔවුන් ඉල්ලා සිටියේ එළඹෙන ජනාධිපතිවරණය සඳහා 2019 ඡන්ද හිමි නාමලේඛනයට අනුව ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසයි. මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිටට පාගමනින් පැමිණි විරෝධතාකරුවන්ට මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු නිලධාරීන් සමග සාකච්ඡාවකට අවස්ථාව හිමි වුණා. දෙවනි කරුණ මැකෝට කිසි දෙයක් දෙන්න පුළුවන් එකක් නැහැ. මැකෝ කියන තනතුර මිය ගිය තනතුර. දැන් ඉන්නේ මැතිවරණ කොමිෂමේ සභාපති. ඔබේ ඉල්ලීම් කොමිෂමෙන් තමයි කෙරෙන්න ඕනේ. මොකද ඔයගොල්ලන්ගේ බැනර් එකේ ඔයගොල්ලන්ට උපදෙස් දීපු එක නෑ. ඒක හරියක ලියලා නෑ. හිට් වෙන එකක් ලියන් එන. ඕකේ. 7-5ක ප්‍රයෝජනයක් වෙන්න ඕගොල්ලන්ගේ අදහස. හැබැයි මේක අපේ ස්ලෝගන් එකක්. අපි මේ ජනාධිපති වරණයට බලාපොරොත්තු වුණා 2019 ඡන්ද හිමි නාමලේඛනය පාවිච්චි කරන්න. නමුත් අපිට ඒක පාවිච්චි කරන්න බෑ. මොකද අපිට නාමලේඛනය සාතික කරන්න වෙන්නේ ඔක්තෝබර් මාසේ 31 වෙනිදා. එතකොට පාවිච්චි කරන්න වෙන්නේ 2018 නාමලේඛනය. අදවා දැන් සෝදානම් වෙන්නේ මොන මැතිවරණයක්?
කලින් ඇති වෙනක ඉන්න නිවන. රටේ නීතිය අනුව පවත්වන්න තියෙන ඡන්ද විසියම තමයි පළාත් සභා ඡන්ද විසිය. අපි ඒකට ලැස්ති වෙලා ඉන්නේ. අපට ජනාධිපති වර්ණයට සූදානම් වෙන්න පුළුවන් ළඟම දිනේ සැප්තැම්බර් 3 වෙනි සතියවත් වෙන්න ඕනේ. එතකන් අපිට කියන්න බෑ අපි දැන් ජනාධිපති වර්ණය තමයි තියන්නේ කියලා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්මයා ශ්‍රී ලංකා පොදු ජනතාවගේ නායකත්වය ලබා ගන්න. එතකොට එතුමන් පාර්ලිමේන්තුවට තීරණපත් කරලා තියෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ. එතකොට එතුමන්ගේ පාර්ලිමේන්තු ධූරයේ අහෝසි වීමක් සිද්ධ වෙනවා. ඒක අපට අදාළ නැහැනේ. ඒක එතුමන්ලායිදි දේශපාලන පක්ෂවල වැඩක්. ඒක පාර්ලිමේන්තුවට හරි කිසියම් ආයතනයකට බලපෑමක් කරන්න පුළුවන් පුද්ගලයෙක් විදිහට අපි තමයි දකින්නවා. අපි ඉස්සරහට ඉල්ලන්නේ මොකද ආයතනික පැත්තෙන් අපිට සම්බන්ධ කරලා දෙන්න පුළුවන් කොහොමද මේක අපිට ඉක්මනට කරගන්න අපිට පුළුවන් බතුයලා අනලා කඩට තියන්න විකලා කන්න බෑ විකලා ඕගොල්ලෝ කන්න මොම්මඩ බල්ලි අයියා යන්න ඕන උනේ